அது தவிர எப்படியே சீலு பலாபுரத்து பிரார்த்தனா சர்வப்பிரகாரிம சாரத்துக்கு வேவாக்கில பிரார்த்தனா கண்ணோம். அது தவச சம்மத ராஜ்ய வருஷம் 2018 ஜூனி மாசி 22 சிகுராத தவச இதுங்க அது 20 உதய 5:57 இல்லை பசீம சித்த வேணி ஹவச 6:28 ஒப்ப சமஹர்லாவட்ட ராகு காலேக்கன செலகிலி மத் வினாவிண்ட புலுவாம். ஏமனாங் அது ராகு காலே தீ உதய 10:26 தக்வா காலே துல சுப திசாவணி உத்தரவு திசாவு. இது ராகு காலே மகரல உத்தரவு திசா பல்ல ஒபே சியலு சுப கட்டித்து ஆரம்ப கிரியமட்ட செலகிலி மத் வீம வெதகத் வேணுவா. ராகு காலே கிழக்கே சாமதிகிட்டம் அசுப காலியாக நெவை கேள்வி தவி மதக் கரானோனே விசேஷம் ராகு காலே அசுப வேணி அத்தியாபன கட்டித்து வரட்டு. இது அது தவசி சித்த நகதி தமை பவத்தின் மே நகத்தின் உப்பன் தருவன் நம் கியன்னத் சுப அக்குரு மம கியன்னாம் ஓ வ வி ஊ கியன அக்குரு ஓ வ வி ஊ கியன அக்குரு முலட்ட தியலா சுப கணகின் ஹொந்த அர்த்தியாக தின நமத் திப்போத் அது பிஹுவின தருவு வாசனாவந்த தருவு என்ன எக ஹேத்து என்னவேத்தி. ඉතින් අද දවසේ ඔබේ කොච්චර බලාපොරොත්තු ප්‍රාර්ථනා තියෙනවද ඇද්ද මේවා සාර්ථක කරගන්න දවසේ ග්‍රහචාරය ඔබේ උපන් ලග්න අනුව බලපන්නේ කොහොමද කියලා දැන් බලමු. ඔබේ ලග්නයේ මේෂ නම් ඔබේ ලග්නාධිපතිය කුජ අද ගමන් කරන්නේ දිග්බලව 10 රවි බුධ දෙන්න 3 ගමන් කරනකොට සිකුරු ග්‍රහය රාහුත් එක්ක 4 ගමන් කිරීමෙන් තමයි අද දවසේ උදා වෙන්නේ. බ්‍රහස්පති ග්‍රහය 7 ගමන් කරනවා. බොහෝ දුරට සුබඵලදායක තත්ත්වයක් තමයි දවස තුල පෙන්වුම් කරන්නේ. රැකියා ස්ථානවල ව්‍යාපාර ස්ථානවල නැත්තම් ඔබ කරන කුමන කටයුත්තක් වුණත් බාධක ජය අරගෙන තලන් ශක්තියක් අද දවසේ ඔබට තුල තිබෙනවා පේනවා. උත්සාහයේ ධෛර්යය නඩුව තියෙන නිසා බොහෝ දේ සාර්ථක කරගන්න පුළුවන් වෙයි. සමාජයේ ඔබ පිළිබඳව තියෙන පිළිගැනීම වැඩි වෙයි. ඒ වගේම බොහෝ බාධා ජය ගන්න හැකියාව ලැබෙයි. උසස් අයගෙන් එහෙම නැත්නම් රාජ්‍යංශයෙන් ඔබ යමක් බලාපොරොත්තු වෙනවා නම් ඒක කරගන්නත් අද දවසේ අපහසු වෙන එකක් නැහැ. අම්මා තාත්තා දූ දරුවොත් එක්කලා සතුටින් කාලය ගත කරන්න පුළුවන් වෙයි. හිතේ නම් යම්කිසි චංචල ස්වභාවයක් තියෙන බවක් පෙන්නුම් කරනවා. මේක ජය ගන්න ඔබට ඒ තරම් අපහසු වෙන එකක් නැහැ. චන්ද්‍රයා 6 ගමන් කරන දවසේ සේවක සේවිකාංගේ සහයෝගය නොඅඩුව ලබා ගන්න පුළුවන් වෙයි. සුරතල් සතුන් ගැන වැඩියෙන් කරුණාව ඇති වෙන දවසක් වගේ අද දවසේ පෙන්නුම් කරන්නේ. බාධා අරගන්න ජය ගන්න බලාපොරොත්තු වෙන ඔබගේ ආගම සීකලා දවසේ කටයුතු ආරම්භ කරන්න. බෞද්ධයෙක් නම් බුද්ධ පූජාවක් තියලා ඡන්ද පිරිත කියන්න. විශේෂ සුබ කටයුත්තක් තිබෙන නම් උදේ 9:59 දින සුබ මොහොතෙන් පිටත් වෙන්න. මතක තියාගන්න අද ඔබේ ජය පාට වන්නේ රෝස පාට. ජය අංකය වන්නේ අංක 3. දවස දිනා ගන්න නියත වශයෙන්ම ඔබට ශක්තිය ධෛර්යය ලැබෙනවා ඇති. සිකුරු ග්‍රහයාටින් මේ වෘෂභ ලග්නය නම් ඔබේ පුදුනේ. අද ඔබේ ලග්නාධිපති සිකුරු 3 ගමන් කරනකොට රවි බුධ ධනස්ථානයේ ගමන් කරමින් දවස උදා වෙනවා. 7 අධිපති කුජ උච්චව භාග්‍යස්ථානයේ ගමන් කරමින් තමයි අද දවස උදා වෙන්නේ. බොහෝ දුරට සුබඵල තමයි පෙන්නුම් කරන්නේ. බිරිඳ නැත්තම් සැමියාගේ ජයග්‍රහණය ගැන දැනගන්න පුළුවන් වෙයි. විදේශ ගමනක් විදේශ අධ්‍යාපනයක් ගැන ඔබේ හිතේ බලාපොරොත්තුවක් තිබුණා නම් ඒක සාර්ථක කරගන්න අවශ්‍ය ස්ථානවලින් සහයෝගය ලබා ගන්න අපහසු වෙන එකක් නැහැ. ආගම දහමට දෙවියන් ගැන බුදුන් ගැන වැඩියෙන් හිතේ තත්වයක් තමයි දවසේ පෙන්වම් කරන්නේ. මේ නිසා පින්කමකට සහභාගී වෙන්නත් අද දවසේ ඉඳ තියෙන බවක් තමයි පෙන්වම් කරන්නේ. දූ දරුවන්ට සුබඵලදායකයි. ඔබ තම ශිෂ්‍යයෙක් නැත්නම් ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. විභාග වලින් සමර්ථ වෙයි. සම්මුඛ පරීක්ෂණ වලින් සමර්ථ වෙයි. ඒ වුණත් සෙනසුරු ග්‍රහය අෂ්ටම ඉරාෂ්ටකව ගමන් කරන අද දවසේ සේවක ගැටලු සෙම් රෝග වාතාබාධ වැනි බාධා ඇති වෙන්න ඉඩ තියෙන බවක් තමයි පෙන්වම් කරන්නේ. මේ නිසා ඔබත් ඔබේ ආගම සිහි කරලා දවසේ කටයුතු ආරම්භ කරන්න. මමගේම සියලු දෙනාම සුවපත් වේවා කියලා ටික වෙලාවක්වත් මෙත් වඩන්න. පුළුවන් නම් මොරපිරිත නැත්තම් ජයපිරිත කියන්න. විශේෂ සුබ කටයුත්තක් තිබෙනවා නම් උදේ 10:10 දින සුබ මොහොතෙන් පිරත් වෙන්න. මතක තියාගන්න අද ඔබේ ජය පාට වන්නේ සුදු පාට නැත්තම් ක්‍රීම් පාට. ජය අංකය වන්නේ අංක 2. දවස දිනා ගන්න ඔබට ශක්තිය ධෛර්යය නියත වශයෙන්ම ලැබෙනවා ඇති. ඔබ ඉපදුනේ මිතුන ලග්නයෙන් නම් ඔබේ ලග්නාධිපති යවගම 4 අධිපති බුධ ග්‍රහය රවිත් එක්කල ලග්නේ තමයි අද ගමන් කරමින් ඉන්නේ. චන්ද්‍රයා 4 ගුරු 5 ගමන් කරමින් ඉන්නවා. දවස බොහෝ දුරට ගෘහ ජීවිතය පිළිබඳව නම් සුබ ඵලදායකයි. ගෙදර දියුණුවට කරන කටයුතු බොහෝමයක් සාර්ථක කරගන්න පුළුවන් වෙයි. අලුත් වැඩක් ආරම්භ කරන්නත් සුබ ඵලදායක දවසක් වගේ අද දවස පෙන්වම් කරන්නේ. අම්මා තාත්තා දූ දරුවොත් එක්කල සතුටින් කාලය ගත කරන්න පුළුවන් වෙයි. ගෙදර සමාජිකවගේ දියුණුව ගැන වැඩියෙන් හිත යොමුන දවසක් වගේ අද දවස පෙන්වම් කරන්නේ. මිතුන ලග්නේ හිමි ඔබ තාමත් ශිෂ්‍යයෙක් නැත්නම් ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු වල තියෙන බාධා ඉවත් වෙන තත්ත්වයක් අද දවසේ පෙන්වම් කරනවා.
අලුත් විදිහට නිර්මාණාත්මක හිතලා අනාගතයේ සැලසුම් කරන්න අද ඔබේ හිත යොමු වෙන தත්වයක් තමයි පෙන්වම් කරන්නේ. දූ දරුවන්ටත් සුබයි. ඔබ ආයෝජනය කරලා ලාභ බලාපොරොත්තුෙන් ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර වලින් සුබඵල ලබා ගන්නත් අද ඒ තරම් අපහසු වෙන එකක් නැහැ. ඉතින් දවසේ බාධා ජය අරගෙන දවස සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙන ඔබ ඔබත් ඔබේ ආගම සිහි කරලා දවසේ කටයුතු ආරම්භ කරන්න. බෞද්ධයෙක් නම් බුදුරජාණන් වහන්සේට පහනක් තියන්න. අන්‍ය ආගමිකයෙක් වුණත් මම වගේම සියලු දෙනාම සැපවත් වේවා සුවපත් වේවා කියලා හිතන්න. ටික වෙලාවක්වත් මෙත් වඩන්න. විශේෂ සුබ කටයුත්තක් තිබෙනනම් උදේ 9:59 ට දෙන සුබ මොහොතෙන් පිටත් වෙන්න. ඔබේ ජය පාට වන්නේ අද ලා කොළ පාට. ජයං කියවන්නේ අංක 4. දවස දිනා ගන්න නියත වශයෙන්ම ශක්තියේ ධෛර්යය ඔබට ලැබෙනවා ඇති. ඔබේ පුදුනේ කටක ලග්නෙන් නම් ඔබේ ලග්නාධිපති චන්ද්‍රයා අද ගමන් කරන්නේ 3 වෙනි. බ්‍රහස්පති ග්‍රහය 4 වෙනි ගමන් කරනකොට සිකුරු රාහුත් එක්ක ලග්නයේ ගමන් කරනවා. රවි බුධ 12 වෙනි ගමන් කරනවා. මෙන්න මේ දින තමයි අද දවස උදා වෙන්නේ. චිත්ත ඒකාග්‍රතාවයට බාධා, චිත්ත සමාධියට බාධා, හිතේ චංචල වාගේ බව වාගේ තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වෙනත් මේ තත්වයන් ජය ගන්න තරම් අද දවසේ ග්‍රහචාරය ඔබට බලපාන බවක් තමයි පෙන්වම් කරන්නේ. ලග්නාධිපතිය බලවත්ව ගමන් කරන අද දවසේ උත්සාහය, උනන්දුව, ධෛර්යය නොඅඩුව තියෙන බවක් තමයි පෙන්වම් කරන්නේ. සහෝදරයෝ සහෝදරියෝ අසල්වාසීන් සමග සතුටින් කාලය ගත කරන්න පුළුවන් වෙයි. අමනාපකම් දුර වෙලා සහයෝගය වර්ධනය වෙයි. සුවදතා වර්ධනය වෙයි. පවුලේ අයට සුබ ඵලදායකයි. අම්මා තාත්තා දූ දරුවොත් එක්කලා සතුටින් කාලය ගත කරන්න පුළුවන් තත්ත්වයක් තමයි අද දවසේ පෙන්වම් කරන්නේ. ඔබ විදේශ ගමනක් පිළිබඳව බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ බලාපොරොත්තු සාර්ථක කරගන්න නීතිමය අංශවල උසස් අයගේ ආධාර උපකාර නොඅඩුව ලැබෙන තත්ත්වයක් තමයි අද දවසේ පෙන්වම් කරන්නේ. සිනසුරු ග්‍රහයා ඔබට සේවක සේවිකාංගේ සහයෝග නොඅඩුව ලබා දෙන බවක් තමයි පෙන්වම් කරන්නේ. මේ නිසා ව්‍යාපාර කටයුතු, රැකියා කටයුතු සාර්ථක කරගන්න පහසු වෙන එකක් නැහැ. ඔබත් ඔබේ දවසේ කටයුතු ආරම්භ කරනකොට ඔබේ ආගම සිහි කරන්න. තරමක් දුර්වලව රවි ගමන් කරන නිසා සූර්ය පිරිත කියන්න. විශේෂ සුබ කටයුත්තක් තිබෙනවා නම් උදේ 9:59 ට පිටත් වෙන්න. මතක තියාගන්න ඔබේ ජය පාට වන්නේ ඔබේ කහ පාට, තැඹිලි පාට. ජය අංකය වන්නේ අංක 5. දවසේ බාධක ජය අරගෙන සාර්ථක දවසක් බවට දවසපත් කරගන්න නියත වශයෙන් ඔබට ශක්තිය, ධෛර්යය ලැබෙනවා ඇති. ඔබේ පුදුනේ සිංහ ලග්නෙන් නම් ඔබේ ලග්නාධිපති රවි ග්‍රහය බුධත් එක්කලා 11 වෙනි ගමන් කරනකොට චන්ද්‍රයා 2 වෙනිත් බ්‍රහස්පති 3 වෙනිත් ගමන් කරනවා. කුජ ග්‍රහයා බලවත්ව 6 වෙනි ගමන් කරනවා. මෙන්න මේ දින තමයි අද දවස උදා වෙන්නේ. බොහෝ දුර සුබඵලදායක තත්ත්වයක් තමයි අද දවසේ පෙන්වම් කරන්නේ. ලග්නාධිපතිය ලාභස්ථානයේ ගමන් කරන අද දවසේ ලාභ ප්‍රයෝජන පිළිබඳ වැඩිපුර බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙයි. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාර ලාභ වැඩි වෙයි. මිතුරු මිතුරියන්ගේ සහයෝගය වැඩි වෙයි. ඒ වගේම සහෝදරයන්ගේ සහයෝගය වැඩි වෙයි. මිතුරු මිත්‍රයන් සහෝදරින් සමග තියෙන අමනාපකම් දුර වෙයි. රැකියා ස්ථානයේ, ව්‍යාපාර ස්ථානයේ උසස්සගේ ප්‍රධානින්ගේ ආධාර උපකාර ප්‍රශංසා ලැබෙන තත්ත්වයක් උත් අද දවසේ පෙන්වම් කරනවා. ඔබේ තනතුරේ නැත්තම් තත්ත්වයේ උසස් වීමක් ගැන බලාපොරොත්තුවක් අද දවසේ තියාගන්න පුළුවන් වෙයි. බලවත් කුජ සතුරන් දමනය කරයි. සතුරන්ගෙන් තරංකරුවන්ගෙන් ජය ගන්න තරම් ඔබට ශක්තියක් නිරතුර ලැබෙන තත්ත්වයක් තමයි අද දවසේ පෙන්වම් කරන්නේ. අසල්වාසීන් සහෝදරින් සමග සහයෝගයෙන් සතුටින් ගත කරන අද දවසේ පවතින සුළුසුළු බාධා දුරු කරගන්න ඔබත් ඔබේ ආගම සිහි කරලා ඔබේ දවසේ කටයුතු ආරම්භ කරන්න. විශේෂ සුබ කටයුත්තක් තිබෙනවා නම් මොර පිරිත කියලා උදේ 9:55 පිටත් වෙන්න. මතක තියාගන්න අද ඔබේ ජය පාට. ජය පාට වන්නේ දිලෙන සුදු පාට. ජය අංකය වන්නේ අංක 1. මේ විදිහට කටයුතු කෙරුවොත් දවසේ දිනා ගන්න ඔබට නියත වශයෙන්ම ශක්තිය, ධෛර්යය ලැබෙනවා ඇති. ඔබේ පුදුනේ බුධ ග්‍රහයාට හිමි කන්‍යා ලග්නෙන් නම් ඔබේ ලග්නාධිපති අය වගේම 10 වෙනට අධිපතියා බුධ රවිත් එක්කලා 10 වෙනිම තමයි අද ගමන් කරන්නේ. චන්ද්‍රයා ලග්නේ ගමන් කරනකොට සෙනසුරු 4 වෙනිත් කුජ 5 වෙනිත් ගමන් කරමින් දවස උදා වෙනවා. බොහෝ දුරට නම් සුබඵලදායක තත්ත්වයක් තමයි අද දවසේ පෙන්වම් කරන්නේ. ඔබ බුද්ධිය මෙහෙवला වැඩ කරන වෘත්තිකයෙක් නම් ඔබේ වෘත්තිය ජීවිතය පිළිබඳව සතුටුදායක තත්ත්වයක් තමයි අද දවසේ පෙන්වම් කරන්නේ. කරන කියන බොහෝ දේ සාර්ථක කරගන්න පුළුවන් වෙයි. උසස් අයගේ සහයෝගය, නීතිමය අංශවල සහයෝගය ලැබෙයි. ඒ වගේම ඔබේ හිතවතෙක්, යාළුවෙක් පිළිබඳව සතුටුදායක ආරංචියක් අද ඔබට ලැබෙන්න පුළුවන්. වැඩිමහල් සහෝදරිය පිළිබඳව තත්ත්වය සතුටුදායකයි. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ආදායම් ඉලක්ක සාර්ථක කරගන්න අපහසු වෙන එකක් නැහැ. නීතිමය අංශවල, රාජ්‍ය අංශවල සහයෝගය නොඅඩුව ලබා ගන්න පුළුවන් වෙයි. ඔබේ නායකත්ව ගුණාංග අන්න අතර කැපී පෙනෙන තත්ත්වයක් තමයි අද දවසේ පෙන්වම් කරන්නේ. ආගම දහමටත් වැඩියෙන් හිත යොමු වෙයි.
හැබැයි දරුවෙක්ගේ මුරණ්ඩුකමක් නිසා චිත්ත පීඩාවක් ඇති වෙන්නත් අද ඉඩ තිබෙනවා පෙන්නුම් කරනවා. මේ නිසා ඔබත් ඔබේ ආගම සිහි කරලා ඔබේ දවසේ කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම බෞද්ධකම් බුදුරජාණන් වහන්සේට පහනක් දල්වන්න. පුළුවන් නම් මොරපිරිත නැත්තම් ජයපිරිත කියන්න. විශේෂ සුබ කටයුත්තක් තිබෙනවා නම් උදේ 10යි 10ට එන සුබ මොහොතෙන් පිටත් වෙන්න. මතක තියාගන්න අද ඔබේ ජය පාට වන්නේ ලා කොළ පාට. ජය කියවන්නේ අංක 4. දවස දිනාගෙන නියත වශයෙන්ම ඔබට ශක්තිය ධෛර්යය ලැබෙනවා ඇති. ඔබේ පුදුනේ තුලා ලග්නේ නම් ඔබේ ලග්නාධිපතිය සිකුරු. අද ගමන් කරන්නේ රාහුත් එක්කලා 10 වෙන්නේ. කුජ උච්චව 4 වෙන්නේ ගමන් කරනකොට භාග්‍යස්ථානයේ රවි බුධ ගමන් කරනවා. චන්ද්‍රයා 12 වෙන්නේ ගමන් කරනවා. ලග්නේ ගුරු ගමන් කරනවා. මෙන්න මේ දේ තමයි අද දවසේ උදා වෙලා තියෙන්නේ. ඔබ විදේශ රැකියාව පිළිබඳවම සීනමාවප කෙනෙක් නම් අද මේ සීන සාර්ථක කරගන්න බොහෝ දුරට අවශ්‍ය පහසුකම් ලැබෙන්න ඉඩ තිබෙනවා. විදේශ ගමන් පිළිබඳව අද සුබඵලදායක තත්ත්වයක් තමයි පෙන්වම් කරන්නේ. එවම රැකියා ස්ථානයේ ව්‍යාපාර ස්ථානයේ අන්නයිගේ සහයෝගයත් ලබා ගන්න පුළුවන් බවක් පෙන්වම් කරනවා. ඒ වුණත් ෂණික කෝපය කලබල වීම වැනි දේවල් නිසා ඔබ ඇසුරු කරන්නන් අතර අමනාපකම් ඇති වෙන්න ඉඩ තිබෙනවා. මේ නිසා ඉවසීමෙන් දූරදර්ශීව කටයුතු කරන්න, ක්‍රියා කරන්න වග බලා ගන්න. උත්සාහයේ ධෛර්යය උනන්දුව නොඅඩුව තිබෙන නිසා ගෙදර දිනුවට කරන කටයුතු බොහෝමයක් සාර්ථක කරගන්න අද අපහසු වෙන එකක් නැහැ. දූ දරුවන් පිළිබඳව දරන වෑයම් පිළිබඳවත් සතුටක් ඔබට දැනේ. ඔබ තම ශිෂ්‍යයෙක් නැත්නම් ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නත් අපහසු වෙන එකක් නැහැ. ඒ වගේම විදේශ අධ්‍යාපනයක් ලබන්න බලාපොරොත්තු වෙන හිටියනම් ඒ පිළිබඳවත් අද සුබඵලදායක තත්ත්වයක් තමයි පෙන්වම් කරන්නේ. අඹු සැමි ભેද ඇති වෙන ආකාරයට කතා ඇති වෙන ඉඩ තිබෙන නිසා ක්‍රියා ඇති වෙන ඉඩ නිසා ඉවසීමෙන් දූරදර්ශීව කටයුතු කරන්න වග බලා ගන්න. ඔබත් ඔබේ ආගම සිහි කරලා දවසේ කටයුතු ආරම්භ කරන්න. බෞද්ධයෙක් නම් බුදුරජාණන් වහන්සේට පූජාවක් තියලා මොරපිරිත නැත්තම් ජයපිරිත කියන්න. විශේෂ සුබ කටයුත්තකට බැහැරව යන්න එහෙම බලාපොරොත්තුවක් තියෙනවා නම් උදේ 10යි 10ට දින සුබ මොහොතෙන් පිටත් වෙන්න. මතක තියාගන්න ඔබේ ජය පාට, මිශ්‍රලා පාට, ජය අංක 6 දවස දිනා ගන්න ඔබට අපහසු වෙන එකක් නැහැ. ඔබ ඉපදුනේ වෘශ්චික ලග්නේ නම් ඔබේ ලග්නාධිපති කුජග්‍රහයා උච්ච වික්‍රමස්ථානයේ තමයි ගමන් කරන්නේ. භාග්‍යස්ථානාධිපති චන්ද්‍රයා ලාභස්ථානයේ ගමන් කරනවා. රවි සමග බුධ අටවැන්නේ ගමන් කරනවා. මේ විදිහට තමයි අද දවසේ උදා වෙලා තිබෙන්නේ. භාග්‍ය වාසනාව දෙවියන්ගේ පිහිට ලැබෙන දවසක් වගේ පෙන්වම් කරන්නේ. විශේෂයෙන් බාරහාර වගේ දේවල් වෙනත් සුබඵලදායක තත්ත්වයක් අද පෙන්වම් කරනවා. ඔබේ උසස් අධ්‍යාපන කටයුතු වලදී බාධා ඉවත් වෙලා සතුටදායක තත්ත්වයක් ඇති වෙයි. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබෙයි. වැඩිමහල් සහෝදරය පිළිබඳව සුබඵලදායක ආරංචියක් ලැබෙයි. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාරවල මුදල් ආයෝජනය කිරීමෙන් ලාභ ලබා ගන්නත් අද අපහසු වෙන එකක් නැහැ. වෘශ්චික ලග්න හිමියන්ට තරමක වේදම් අධික තත්ත්වයක් අද දවසේ පෙන්වම් කරනවා. මේ නිසා පෞලේ වේදම් ගැන සැලකිලිමත් වීම නම් වැදගත් කියලා කියන්න ඕනේ. උත්සාහයේ ධෛර්ය උනන්දුව නොඅඩුව තිබෙන නිසා බොහෝ බාධා ජය ගන්න පුළුවන් වෙයි. අසල්වාසීන් සහෝදරින් එක්කලා තියෙන සම්බන්ධතා තහවුරු වෙයි. ප්‍රයෝජනවත් ගමන් බිමන් කීපෙකුත් දවසේ යන්න පුළුවන් තත්ත්වයක් පෙන්වම් කරනවා. ඒ වුණත් ඔබේ උසස් කෙනෙක් අමනාපෙන්න නැත්නම් නීතිමය ප්‍රශ්නයට මැදිහත් වෙන්න ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් කල්පනාකාරීව කටයුතු කරනවා ගබලා ගන්න. ඔබත් ඔබේ ආගම සිහි කරලා දවසේ කටයුතු ආරම්භ කරන්න. පුළුවන් නම් ඡන්ද පෙරිත කියන්න. විශේෂ සුබ කටයුත්තක් තිබෙනවා නම් උදේ 10 විනාඩි 12ට දින සුබ මොහොතෙන් පිටත් වෙන්න. ජය පාට. අද ඔබේ ජය පාට වන්නේ සුදු පාට, ක්‍රීම් පාට. ජය අංකය වන්නේ අංක 2. දවස සාර්ථක දවසක් බවට පත් කරගන්න ඔබට නියත වශයෙන්ම ශක්තිය ධෛර්යය ලැබෙනවා ඇති. ඔබ ඉපදුනේ ධනු ලග්නේ නම් ඔබේ ලග්නාධිපතිය වගේ මහතරුන්ට අධිපතිය බ්‍රහස්පති ග්‍රහය ලාභස්ථානයේ තමයි අද දවසේ ගමන් කරන්නේ. රවි බුධ 7 වෙනේ ගමන් කරනවා. මේ විතර උදා වෙන දවස බොහෝ දුරට සුබඵලදායක තත්ත්වයක් තමයි පෙන්වම් කරන්නේ. ඔබට ඔබ කරන රැකියා ස්ථානවල, ව්‍යාපාර ස්ථානවල මිතුරු මිතුරියන්ගේ සහයෝගය, උදව් උපදව් නොඅඩුව අද ලැබෙනවා. මේ නිසා බොහෝ දේ සාර්ථක කරගන්න අපහසු වෙන එකක් නැහැ. ඒ වගේම ඥානවන්ත, ගුණවත්, හොඳ යාළුවෝ කීප දෙනෙක් අලුතෙන් අඳුරගන්නත් අද දවසේ ඉඩ තිබෙන බව පෙන්වම් කරනවා. ආදායම් මාර්ග සතුටුදායකයි. සහෝදර සහෝදරියන් පිළිබඳව සතුටුදායක ආරංචිය ලැබෙන්නත් පුළුවන්. බිරිඳ නැත්තම් සැමියාගේ රැකියා ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන පුළුවන් තත්ත්වයක් අද දවසේ පෙන්වම් කරනවා. ඔබ හවුල් ව්‍යාපාරික දෙන කෙනෙක් නම් හවුල් ව්‍යාපාරවලට සුබඵලදායකයි. අපක්ෂපාතීව ලාභ පාඩු බලන්නේ නැතුව තීරණ ගන්නත් අද දවසේ ඔබ පෙළඹෙන තත්ත්වයක් තමයි පෙන්වම් කරන්නේ. විදේශගත රැකියාවට යන බලාපොරොත්තුෙන් හිටියනම් ඒ පිළිබඳවත් අද සුබඵලදායක තත්ත්වයක් තමයි පෙන්වම් කරන්නේ. ඒ වුණත් දෙවන්නේ කුජ බලවත්ව ගමන් කරන අද දවසේ කතාව නිසා අමනාපකම් ඇතිව නිල තිබෙනවා. මේ නිසා දූරදර්ශීව කතා කිරීමට වග බලා ගන්න.
සෙනසුරු ග්‍රහයා ලග්නයේ ගමන් කරන නිසා අද තරම සෙනසුරු අපලිකුත් තිබෙනවා. සෙම් රෝග වාතාබාධ වගේ සෞඛ්‍ය ගැටලුවක් තිබෙනවා නම් මේ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වෙනවා. ඉතින් ඔබත් ඔබේ ආගම සිහි කරලා දවසේ කටයුතු ආරම්භ කරන්න. පුළුවන් නම් අන්තරාය නිවාරණ පිරිත කියන්න. විශේෂ ඔබ කටයුත්තක් තිබෙනවා නම් උදේ 9:59 පිටත් වෙන්න. මතක තියාගන්න ජය පාට. අද ඔබේ ජය පාට වන්නේ කහ පාට තැඹිලි පාට. ජය අංකය වන්නේ අංක 5. දවස සාර්ථක දවසක් බවට පත් කරගන්න ඔබටත් නියත වශයෙන්ම ශක්තිය ධෛර්ය ලැබේ. සෙනසුරු ග්‍රහයාට මේ මකර ලග්නේ නම් ඔබේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයාද 12 වැන්නේ ගමන් කරනවා. උච්ච කුජ ලග්නේ ගමන් කරනකොට 6 වැන්නේ රවි බුධ ගමන් කරනවා. චන්ද්‍රය 8 වැන්නේ සිට 9 වැන්නට ගමන් කරමයි කරලායි තිබෙන්නේ. ඉතින් මේ නිසා ඊයේ පෙරේදා නම් ඔබේ හිතට කරදරයක් වෙච්ච ප්‍රශ්නයකට අද වෙනකොට විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙයි. විවාහ ජීවිතයේ පිළිවන් තිබුණ බාධාවක් ඉවත් වෙයි. අමුසැමි අමනාපකමක් තිබුණා නම් ඒක දුර වෙයි. ඔබ තවමත් අවිවාහක නම් මංගල යෝජනා වලට කටයුතු කරන සුදුසු දවසක් වගේ අද දවසේ පෙන්වුම් කරන්නේ. උත්සාහය උනන්දුව ධෛර්යය නොඅඩුව තිබෙන නිසා බොහෝ දේ සාර්ථක කරගන්න අද දවසේ ඔබට පුළුවන් තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. නීතිමය අංශවල, දේශපාලන අංශවල, රාජ්‍ය අංශවල සහයෝගය ලබා ගන්න පුළුවන් වෙයි. ඔබේ රැකියා ව්‍යාපාර ස්ථානවල ප්‍රධානින්ගේ ආධාර උපකාර ලබා ගන්නත් අද දවසේ අපහසු වෙන එකක් නැහැ. ඔබේ දියුණුවට ණය මුදලක් වගේ දෙයක් ගන්න බලාපොරොත්තු වෙන හිටියනම් ඒක ගන්නත් අද දවසේ අවශ්‍ය පහසුකම් ලැබෙන තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් ඔබත් ඔබේ ආගම සිහි කරලා ඔබේ දවසේ කටයුතු ආරම්භ කරන්න. පුළුවන් නම් බුදුරජාණන් වහන්සේට පහනක් තියලා සූර්ය පිරිත කියන්න. විශේෂ සුබ කටයුතුකට බැහැරව යන්න බලාපොරොත්තුවක් එම තියෙනවා නම් උදේ 9:59 දෙන සුබ මොහොතෙන් පිටත් වෙන්න. මතක තියාගන්න අද ඔබේ ජය පාට. ඔබේ ජය පාට වන්නේ සුදු පාට, ක්‍රීම් පාට. ජය අංකය වන්නේ අංක 2. මේ විදිහට කටයුතු කළොත් බාධා ජය ගන්නත් දවස දිනා ගන්නත් ඔබට අපහසු වෙන එකක් නැහැ. ඔබේ ඉපදුනේ කුම්භ ලග්නේ නම් ඔබේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහය අද ගමන් කරන්නේ 11 වැන්නේ. රවි බුධ දින 5 වැන්නේ ගමන් කරනකොට චන්ද්‍රය 8 වැන්නේ ගමන් කරනවා. මෙන්න මේ දිනේ තමයි අද දවස උදා වෙලා තියෙන්නේ. ඉතින් බොහෝ දුරට මිශ්‍ර ඵලදායක තත්වයක් තමයි දවසේ තිබෙන්නේ. වැඩිමහල් සහෝදරය පිළිබඳව සතුටුදායක ආරංචියක් අද දවසේ ඇති වෙන්න පුළුවන් බවක් පෙන්වම් කරනවා. ඔබේ රැකියා ස්ථානයේ නැත්නම් ව්‍යාපාර ස්ථානයේ ඔබේ සේවක පිරිසකින් සහයෝගයෙන් නොඅඩුව ලබා ගන්න පුළුවන් වෙන නිසා රැකියා ව්‍යාපාර සාර්ථක කරගන්න අපහසු වෙන එකක් නැහැ. ඔබ තම ශිෂ්‍යයෙක් නැත්නම් ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නත් අවශ්‍ය අංශ වලින් උදව් උපකාර ලබා ගන්න පුළුවන් වෙයි. බිනිඳ නැත්නම් සැමියාට සුභඵලදායකයි. චන්ද්‍රයා දුර්ලභ ගමන් කරන අද දවසේ ඔබ සෙම් රෝගයකින් පෙළෙනවා නම් මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. රාත්‍රී කාලයට නෑම පිළිබෑම, රාත්‍රී ගමන්, ජල ක්‍රීඩා වගේ දේවල් අද දවසේ ඔබට ඒ තරම් සුභඵලදායක නැහැ. ලිපි ලේඛනයකට අත්සන් කරනවා නම් ඒ ගැන දූරදර්ශීව කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඔබත් ඔබේ ආගම සිහි කළ දවසේ කටයුතු ආරම්භ කරන්න. ටික වෙලාවක්වත් මෙත් වලන්න. පුළුවන් නම් මොරපිරිත කියන්න. විශේෂ සුභ කටයුත්තක් තිබෙන නම් උදේ 9:59 දින සුභ මොහොතෙන් පිටත් වෙන්න. ඔබේ ජය පාට වන්නේ අද නිල් පාට. ජයංකේ වන අංක 7. දවස දිනා ගන්න නියත වශයෙන්ම ශක්තිය ධෛර්යය ඔබට ලැබෙනවා ඇති. ඔබේ ඉපදුනේ මීන ලග්නෙන් නම් ඔබේ ලග්නාධිපති බ්‍රහස්පති නැත්නම් ගුරු ග්‍රහය මාර්ගස්ථානයේ ගමන් කරනකොට රවි බුධ දින 4 සිකුරු 5 ගමන් කරනවා. චන්ද්‍රය 7 ගමන් කරනවා. මෙන්න මේ දින තමයි අද දවස උදා වෙන්නේ. ඔබ තවමත් අවිවාහක නම් මංගල යෝජනා පිළිබඳ කටයුතු කරන්න අද සුභඵලදායක දවසක්. විවාහ මංගල යෝජනා ස්ථිර කරගන්න, පෙම් සම්බන්ධතා ස්ථිර කරගන්න අද සුභඵලදායක දවසක්. ඔබ ව්‍යාපාරිකයෙක් නම් හවුල් ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කරන්නත් අද සුභඵලදායක දවසක් වගේ පෙන්වම් කරන්නේ. ඔබ පියෙක් නම් ඔබේ දරුවෙගේ විවාහ ප්‍රශ්නයකට විසඳුමක් අද ලැබෙන්න පුළුවන්. ඔබ ශිෂ්‍යෙක් හෝ ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු වල තියෙන බාධා බොහෝ දුරට ඉවත් වෙන්න පුළුවන්. ඔබේ පදිංචි ස්ථානයේ නිවස ඉඩම් පිළිබඳව නීතිමය ගැටලු අවිරතා ඉවත් කරගන්න විසඳුම් ලබා ගන්නත් අද පුළුවන් තත්ත්වයක් තමයි පෙන්වම් කරන්නේ. ඉතින් දවස බොහෝ දුර සුභඵලදායකයි. ඒ වුණත් මීන ලග්නේමියන්ගේ ලග්නාධිපති බ්‍රහස්පති ග්‍රහය දුර්ලභ ගමන් කරන නිසා ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම නම් වැදගත් වෙනවා. නිසි වේලාවට ආහාර ගැනීම, නිදා ගැනීම වගේ දේවල් වලටත් බාධා ඇති වෙන්න පුළුවන්. රුධිරගත කොලෙස්ටරෝල්, සීනි වගේ රෝගයකින් ඔබ පෙළෙනවා නම් වැඩියෙන් ශරීර සෞඛ්‍ය ගැන අද දවසේ සැලකිලිමත් වීම වැදගත් වෙනවා. ඉතින්
නොවත් ඔබේ ආගම සීකල දවසේ කටයුතු ආරම්භ කරන්න. බෞද්ධයෙක් නම් බුද්ධ පූජාව කියලා අන්තරාය නිවාරණ පිරිත කියන්න. විශේෂ සුබ කටයුත්තකට යන්න බලාපොරොත්තු වෙනනම් උදේ 10යි 10ට දෙන සුබ මොහොතෙන් පිටත් වෙන්න. මතක තියාගන්න. අද ඔබේ ජය පාට වන්නේ සුදු පාට ක්‍රීම් පාට. ජය අංක වන්නේ අංක 2. දවස දිනා ගන්න ඔබට අපහසු වෙන එකක් නැහැ. ඉතින් ඔබ සියලු දිනාගේම අද දවසේ හිතේ තියෙන බලාපොරොත්තු ප්‍රාර්ථනා සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීම සඳහා තුනුරුවන්ගේ අනන්ත ප්‍රමාණෝ ගුණ බලය සියලු දිවියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.